කොදෙව් දූපත් වලට ආපු හොරිකන්ස් ඉර්මා සහ මරියා කුණාට නිසා විනාශයට පත් වුණු කොදෙව් ක්‍රීඩාංගණ දෙකක් තමයි ජේම්ස් රෝලන් වෙබ්සර් පාර්ක් ක්‍රීඩාංගණය සහ ඩොමිනිකෝ වින්සොක් පාර්ක් ක්‍රීඩාංගණ කියන්නේ. මේ ක්‍රීඩාංගණ දෙක නැවත ප්‍රතිසංස්කරණය කරන අදහසින් ලෝක කණ්ඩායමයි කොදෙව් කණ්ඩායමයි අතරේ T20 තරගයක් පවත්වන්න නියමිත වෙලා තියෙනවා. තරඟය තියෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී. මේ මාසේ 31 තමයි තරඟය තියන්න නියමිත වෙලා තියෙන්නේ. තරඟයට ක්‍රීඩා කරන 11 දෙනෙකුගේ කණ්ඩායමක් මේ විදිහ නම් කරලා තියෙනවා. කණ්ඩායමේ නායකත්වය දීලා තියෙන එංගලන්ත නායක ඔයින් මෝගන්ට කණ්ඩායමේ නවසලන්තයේ ක්‍රීඩිකයන් දෙදෙනෙක් ඇතුළත් ඒ තමයි ලුක් රොන්චි සහ මිචෙල් මක්රගන් ඉන්දියානු ක්‍රීඩකයෝ දෙන්නෙක් ඇතුළත් ඒ තමයි දිනේෂ් කාතික් සහ හර්දීප් පාණ්ඩේ පාකිස්තානයේ කණ්ඩායමට ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්නවා ඒ තමයි සහීඩ් අෆ්රිඩි සහ සොයි මලික් බංග්ලාදේශිනුත් ලෝක කණ්ඩායමට නම් දෙකයි ඒ තමයි තමිම් ඉක්බාල් එක්ක ෂකිබ් අල් හසන් මේ විදිහට ලෝක කණ්ඩායමට ආසියාවේ රටවල් තුනකින් ක්‍රීඩකයෝ දෙන්න ගානිතරු බලධාරියෝ ශ්‍රී ලංකාවට සහ අෆ්ගනිස්තානයට කණ්ඩායමේ එක අවස්ථාව ගන්න දීලා තියෙනවා ලෝක කණ්ඩායම නියෝජනය කරන්න ශ්‍රී ලංකාවේ අවස්ථාව ලැබුණු ක්‍රීඩකයා තමයි තිසර බෙර්රා අෆ්ගනිස්තානයෙන් තෝරගෙන තියෙන රෂිඩ් ඛාන් අපි බලමු මේ කණ්ඩායම කොහොමද ලෝක ශූර කොදෙව් T20 කණ්ඩායම සටහන් වදින්නේ කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන අපත් සමග එකතු වන්න. වීඩියෝට පහලින් තියෙන අතුපාඩ subscribe button එක click කරලා අපි subscribe කරන්න. යෝගින් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෝ බලන මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාව තුළින් ඔබට සුබ දවසක්.